මේ තමයි අවසන් නෞකාවේ කතාව. එහෙම නැත්නම් The Last Ship. ඉතින් මේ කතාව යුදනවක් සහ වෛරස් වසංගතයක් මත පදනම් වෙච්ච හොඳ කතාවක්. ඇමරිකාවේ විකාශනය වෙච්ච වසංගත පිළිබඳව කතාවක්. ඉතින් කතාව ගැන කියනවා නම් ඊජිප්තුවට ආසන්නම ගමක බෝවෙන රෝගයක් පැතිරෙනවා. ඊජිප්තු බලධාරීන් කියනවා එය පාලනය කෙරුවා කියලා. ඒත් ඒක එහෙම වෙලා නැහැ. ඉතින් මේ රෝගය ඇති වෙන්නේ වෛරස් එක්කින්. ඉතින් මේ වෛරස් එක වාතය මගින් සහ ස්පර්ශ මගින් ඉතා වේගෙන් බෝ වෙනවා. රෝගය හැදෙන විට ලපැති වෙන අතර අප හැදෙන හැම කෙනාම මිය යනවා. ඉතින් මේ රෝගය මර්ධනය කරන්න ගන්න හැම උත්සාහයක්ම වර්ධිනවා. ඒත් දොස්තර ස්කවුට් හිතන්නේ වෙන විදිහකට. ඉතින් ඒක ඔයාලට මේ පළවෙනි සීසන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් පළමු සමයේ කතාව අවසන් වුණේ වෛරස් එකට බෙහෙත හදලා. ඉතින් කතාව අවසානයේ ඔලිම්පියාවල අය නැවත්පත් කරගන්නවා. කැප්ටන්ගේ පවුලේ අය බේරගන්න ගියත් කැප්ටන්ට තමන්ගේ විරිදව අහිමි වෙනවා. ඉතින් නමුත් දරු දෙනා සහ පියා බේරගන්න හැකි වෙනවා. මේ අතර නැවේ අයිතිය ග්‍රැන්ඩසන්ගේ බට කණ්ඩායමක් ඉතින් අත්පත් කරගන්නවා. ඉතින් ඒ වගේම නැවත්පත් කරගන්න අතරේ ඩොක්ටර් කිම්සිට ඉත වැඩි යදුනා. මේ අතර ගැන්ඩර්සන් විසින් ඩොක්ටර් රේචල් ලිස්කොට් ඔලිම්පියාවට හිර කරගන්නවා. නමුත් අය ගැන්ඩර්සන් වෙනුවෙන් ප්‍රතිකාරය හදන්නේ නැහැ. ඒ වගේම ඇයට ප්‍රතිකාරය හදන්න ඕන වුණත් පරීක්ෂණ වලින් ලබාගත්තු මූල නියඳිය නැතුව ප්‍රතිකාරය නිර්මාණය කරන්න බෑ. ඉතින් මේ මූල නියඳිය හොයන්න මේ නැවත ලොකු කලබලයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ සීසන් 2 එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් පළමු සමයේදී රුසියන් කපිතාන් කෙනෙක් මෙයාලගෙන් ප්‍රතිකාරය උදුර ගන්න හැදුවා. ඒ වගේම ඇන්ඩර්සන් කියලා ඇමරිකාවේ බලයදරගත්තු ගෑනු කෙනෙක් තෝරාගත් අයට විතරක් ප්‍රතිකාරය දෙන්න ඕනි කියලා ගැටලුවක් ඇති කරනවා. ඒ වගේම ඊයින් පස්සේ වෛරසයට ස්වභාවිකවම ප්‍රතිශක්තිය තියෙන අය එකතු වෙලා ලෝකේ පාලනය අතර ගන්න හදනවා. එයාලා ප්‍රතිකාරක විනාශ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ සියලුම උත්සාහයන් මැද්දේ ඇමරිකානු නේජන් ජේම්ස් නාවික හමුදා කණ්ඩායමට පුළුවන්කම ලැබෙනවා ජයග්‍රහණය ලබාගෙන ප්‍රතිකාරය පතුරවන්න. ප්‍රතිශක්තිකයින් අතරින් ඉතුරුවන එක කෙනෙක් ඇවිල්ලා අවසානයේ ඩොක්ටර් රේචල් ස්කොට්ට වෙඩි තියනවා. එතනින් එහාට මොනව වුණාද කියලා මේ සීසන් එකෙන් බලා ගන්න පුළුවන්. කතාවට අනුව නම් අධියර පහකින් ලෝකේ විනාශයට පත් වෙනවා. නමුත් ප්‍රතිකාරකය හොයාගත්තේ ඉඳා බලාපොරොත්තු නොවූ හයවන අධියරකට ලෝකේ ගෙන යන්න තිබුණු අවස්ථාව මගහැරන යනවා. ඒත් ඇත්තරම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත තත්ත්වයක අධියර හයක් ගැන කියනවා. ඉතින් ඒ විදිහට කතාව ආරම්භ වුණා. එතැන් පටන් මේ දක්වා ලෝකයට තවත් අනුරකට මුණ පාන්න සිද්ධ වෙලා. කතාව ආරම්භයේදී මිනිසුන්ට වැළඳුණු ආකාරයටම රෙඩ් ෆ්ලූ කියලා ලෙඩක් ශාක සහ භෝග වර්ගවලට වැළඳෙනවා. මේක විකෘති ප්‍රභේදයක්. මිනිසුන් ලේ පෙරාගෙන මැරෙන ආකාරයට වෛරසය වර්ධන ශාකයේ පුරාවටම ලේ රතු පැහැයෙන් මලකට බැඳී තිබෙනවා. මේ නිසා මේ වෛරසය රෙඩ්ඩෙස්ට් නමින් හඳුන්වනවා. පෙර වෛරසයට වඩා රෙඩ්ඩෙස්ට් වෛරසය නිසා ලෝකයේ තත්ත්වය පෙරටත් වඩා දරුණු තත්ත්වයකට පත් වෙනවා. ශාක වර්ග විනාශ වෙලා යාම නිසා ශීරපායි සහ පක්ෂි භෝමියත් මෙහි පිටින් තුරන් වී යාමේ අවදානමකට ලක් වෙනවා. නමුත් පෙරසේම රෙඩ් සඳහා ප්‍රතිකාර සේම සඳහා නේතන් ජේම්ස් කැප්ටන් සැටර් යටතේ පෙරමකට ගමන් කරනවා. නමුත් කැප්ටන් චැන්ඩ්ලර් ලෝකයේ කොනක පෙර ජීවිතයේ සෑම දෙයකින්ම ඇත්තලා ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා. නමුත් චැන්ඩ්ලර් හට ඒ බලාපොරොත්තු ඉටු කරගන්න නම් ලැබෙයිද කියලා ඔයාලට මේ සීසන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කතාවේ සිද්ධ වෙන විදියට නම් වෛරස් එකේ බලපෑම දිගටම කතා සමය පුරාවටම බලපානවා. නමුත් මේ ප්‍රධානතම හානිය පළමු කතාංගයෙන් ඉවරනවා. ඒ කියන්නේ රෙඩ් ෆ්ලූ වගේම රෙඩ් රෙස්ට් කියන වෛරසයත් ජීවත් වෙන හැමදැනම පැතිරලා විනාශ කරනවා වගේ පරිගණක වෛරසයකට එහෙම ජීවත් වෙන්න නම් පරිගණකයක් තියෙන තරක්ම වෙන්න ඕනේ. නමුත් මෙතනදී එහෙම එකක් වෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. මොකද කිව්වොත් ඇතිවන පළව ප්‍රහාරයෙන් පසුව සිදුවන ප්‍රධාන සිටි දාමය හුදෙක්ම දේශපාලනික ගැටුමක් මැදි කොටගෙන ගලාගෙන යනවා. ඒ නිසා මෙදා බාර ප්‍රධාන හතුර වෛරසයක් නම් නෙමෙයි.
දේශපාලනික ප්‍රතිවාද මේ නිසා කවුරුත් බලාපොරොත්තු වූ අල්මාරුණු ගතියකට වඩා ලොකු වෙනසක් මේ කතාවේ අවසන් සමයේ ගොඩක් දිනෙකට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනදාට වඩා ලොකු හානි ප්‍රමාණයක් නියතන් ජේම්ස් ඇතුළු කණ්ඩායමට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම කලින් නැති වුණාට වඩා බොහොමයක් චරිත ප්‍රමාණයක් මේ කතා සමයේ දිනන්න නැති කෙනා. මොකද කියන්නේ මේ කතා සමයේ පුරාවටම බලාපොරොත්තු වෙන්න තියෙන්නේ සටන් සහ සැලසුම් පමණමයි.